Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. ගරු ජනාධිපතිතුමා විසින් අද දින පාර්ලිමේන්තුවේදී කරන ලද විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් සභාව ඒකඟතාවය ඇතුව විවාදයක් දෙන්න අපි සූදානම්. අපි සූදානම්. කාලෝචිත විදිහට එතුමන්ලා අද සූදානම් කියලා කිව්වා අපි ඒකට එකඟයි. එතකොට 22 වෙනි විවස්සා සංසදයේ අද ගේන්නේ නැද්ද? අපි මේකට විවාදයට ගත වෙන කාල වේලාව අනුව ඒක තීන්දුව කරන්න පුළුවන්. නෝ නැහැ. මේ මේ මම අහන්නේ සරල ප්‍රශ්නයක් 22 අද ගේනවද නැද්ද එච්චරයි. අර ඕන ඊයේ දිනේ විරුද්ධ විරෝධපක්ෂයේ නායකතුමත් සමග මේ නියෝජිත පිරිස සමග අපි සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවේදී යම් කිසි මූලික කරුණු කීපයක් ගැන එකඟතාවයේ මත 22ට සහයෝගය දක්වන්න පුළුවන් බව ප්‍රකාශ වුණා. නමුත් ඒ පස්වරුවේ මට සංවිධායක කිරියල්ලේ මැතිතුමා හමු වුණ අවස්ථාව සහයෝගය දක්වන්නට අමාරු බව ප්‍රකාශ වුණා. බොම කනගාටුයි. අවලංගු වී තිබෙන ද්විත්වපුරවැසි භාවය ආපහු ගෙන එන්නට කටයුතු කරනවා. වසර දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරන්නට තියෙන අයිතිය හතරහමාර කරනවාද? ඒවට අපිට ඔබතුමාගෙන් සාධනීය පිළිතුරු ලැබුණේ නැහැ. කරුණා කරලා මෙතන පෙන්වන්න හදන්න එපා. මේ විපක්ෂයේ විරුද්ධ වුණ නිසා මේක ගැන ප්‍රශ්නයක් තියෙනවා කියන කාරණාව ඔබතුමා හෘද සාක්ෂිත එකඟව හිතලා බලන්න. ඔබතුමන්ලාගේ පාර්ලිමේන්තු කණ්ඩායම ඇතුලේ එකඟතාවයක් තියෙනවා. ඔබතුමන්ලාගේ පක්ෂයේ මහලේකම්තුමා කරපු ප්‍රකාශයම ඔබතුමාලා දකින්න ඇතිනේ. ඔබතුමන්ලා ඉස්සෙල්ලා ඔබතුමන්ලාගේ මේ ගෲප් එක හදාගන්න. අපි සූදානම් ඔබතුමත් එක්ක සුබවාදීව එකට ප්‍රතිචාර දක්වන්න. ඔබතුමාලා මේ ප්‍රශ්න සම්බන්ධයෙන් චක්‍රණ කැමති නම් අපි රැසීමක් පක්ෂ නායක රැසීමක් කැඳවමු. ඒ නිසා අපි මේ කටයුතු ඉදිරියට ගෙන යාම ගැන ගැටලුවක් නැහැ. ඔබතුමා අපිව කැඳවන්නේ නම් අපි සහභාගී වෙලා ඔක්කොම මේ ආරම්භයක් කරමු. යම් යම් කාරණාවලට එකඟතාවයක් නොදක්වන සුළු කණ්ඩායම හිටිය උදාහරණයකට ගත්තොත් එම ද්විත්වපුර වැසියන්ට මන්ත්‍රී ධූරය තබා ගැනීමේ අයිතිය රඳවා තබා ගන්න ඕන කියලා. ඒවා ඒ කණ්ඩායම් විසින් ඉදිරිපත් කර කරුණු. දැන් අද දිනේ ජිනීවා නුවර මානහිමිකම් කමිටුවේ ඡන්ද විමසීමක් පැවැත්වෙනවා. ඒක රටට ඉතාමත්ම අහිතකර භයානක තත්ත්වයක් නැති කරන්න පුළුවන්. දැනටමත් යුරෝපීය සංගමය පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කරලා තියෙනවා ලංකාවට ලබා දෙන GSP සහනය නතර කරන්න ඕනේ කියලා. හැබැයි ඒක ක්‍රියාත්මක කරොත් අපේ රටේ මේ ඇඟලුම් කර්මාන්තයේ ලක්ෂ 6ක් 7ක් ඒ සියලු දෙනාගේ රැකියා අවස්ථාව නැහිම වෙනවා. අනිත් පැත්තෙන් අපි IMF එකත් එක්ක සාකච්ඡා කරනවා. IMF එක ඇවිල්ලා අපෙන් අහන්නේ කවද්ද 22 ගේන්නේ? දූෂණ විරෝධී පනත එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුකූලව අපි කවද්ද සම්මත කරන්නේ? ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත වෙනුවට සාධනීය ලක්ෂණ ඇති ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ඇති පනතක් කවද්ද ගේන්නේ? ජනාධිපතිතුමා උදේ පැවසුවා සමහර අය හිතාගෙන ඉන්නේ දැන් තෙල් පෝලින් නැති නිසා, ගෑස් පෝලින් නැති නිසා මේ රටේ ඔක්කොම සුමග විදියට සිද්ධ වෙනවා. හැබැයි අපිට එක නැවක් ප්‍රමාද වුණොත්, තව දවස් 4-5ක් පෙට්‍රල් පෝලින් ඇති වුණොත් අපේ රටේ මහජන නියෝජිතින්ට ජනතාවටත් බලාගන්න පුළුවන් මේ රටේ ජනතාවගේ ප්‍රතිචාරය මොකක්ද කියලා. ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම අපිට වුමනා නම් පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කරගන්න ඕන නම් කරුණාකරලා ගරු මන්ත්‍රීතුමාලට මම ආරාධනා කරනවා ඇස් අරින්න මොලේ පාවිච්චි කරලා කල්පනා කරලා බලන්න නැවතත් අර අඳුරු යුගයට මන්ත්‍රීවරුන්ට පාරට බහින්න බැරි යුගයක් තිබුණා. මන්ත්‍රීවරුන්ට මගුල් ගෙදරක යන්න බැරි කාලයක් තිබුණා. මල ගෙවල් වලට යන්න බැරි කාලයක් තිබුණා. තමුන්නාන්සේලාගේ කැමැත්ත ආපහු එතෙන්ට යන්න නම් තමුන්නාන්සේලා යන්න. හැබැයි ඒ தત્ත්වය උදාකරන ඒ අපරාධය මේ සභාව ඇතුලේ කරන්න එපයි කියලා මම කාරුණිකව ඉල්ලා සිටිනවා. එතුමා පැහැදිලිව සඳහන් කරපු කාරණාව අපේ පැත්තට කියන්න බයි ජනතා රාජපක්ෂ මැතිතුමා ඒක ආණ්ඩු පක්ෂයට කියන්න. මේ රටේ ප්‍රශ්න අපිට තේරෙනවා. මේ යෝජනාව ගන්න මේක ආණ්ඩු පක්ෂයෙන් බෙදීම් තියෙන්න පුළුවන්, විපක්ෂයෙන් බෙදීම් තියෙන්න පුළුවන්. ඒක මේ 225 තුල සාකච්ඡා කරලා තීන්දුවක් ගන්න අවස්ථාව දෙන්න ඕන. විදේශ දිත්ත පුරවැසියෙක්ගේ බලපෑමට මේ රටේ අනාගතේ විනාශ කරන්නේ ආණ්ඩු පක්ෂය. අපි නෙවෙයි. මහලේකම් සාගරකාරිය වසම් අඩුම තරමේ ඔබතුමාගේ පක්ෂනායක රැස්වීමට එනවාද 11ට? මන්ත්‍රීවරු කීප දෙනෙකුට බයේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා ක්‍රියාවලිය අනුගමනය කරලා අන්තිම මොහොතේ අකුල ගන්න එපා. කවුරු හරි මේක කඩාකප්පල් කරන්න හදනවනේ ඒ අය අපි හෙළිදරව් කරමු. හිටපු ජනාධිපතිතුමා මොකද කියන්නේ? මේ 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 22 ගේන්න කියලා අපි කියන්නේ. හරි, බොහොම ස්තුතියි. ඩීසල් ලීටරයකින් කිලෝමීටර 18ක්ම දුවන්න පුළුවන් අද කාලෙට ෂුව වැඩ්ඩා. ඩීමෝ බට්ටා ටාටා S HT2. වැඩි විස්තර සඳහා 13:88 අමතන්න. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි.